අද අපි ඉගෙන ගන්න යන්නේ ඔයාගෙන. අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපේ ජීවිතේ අරමුණ මොකද්ද කියන එක. අනාගතේ කවුද වෙන්නේ, මොනවද කරන්න කියලා අපි කවුරුත් කොයි වෙලේත් හිතනවා. ගප්පියාගෙන් ඔයාගේ ගොඩාක් කොල්ලු කෙල්ලු අහන ප්‍රශ්නයක් තමයි අනේ ගප්පියෝ ඉස්සරහ මොනවද කරන්නද කියලා තේරෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ. ගප්පියාට ඉතන විදියට මේ ලොස් වීමට ප්‍රධානම හේතුව ඔයාගේ හැටි තාම දන්නේ නැතිවීම. තමන් ගැන වටා ගන්න ක්‍රියාවට අපි ඉංග්‍රීසියෙන් කියනවා self awareness කියලා. ගප්පියාට ඉතන විදියට ලංකාව වගේ රටවල ගොඩක් සිවිතිවි හානි කර ගැනීම වෙන්නේ මේ තමන් ගැන තමන්ට දැනුමක් නැතිකම නිසා. විශේෂයෙන්ම ලංකාව වගේ රටවල මිනිස්සුගේ දැනුම මනින්නේ ඒ මනුස්සයාට තියෙන උපාධියෙන්, නැත්තම් එයා විභාගවලට ගත්ත ලකුණු වලින්. ගප්පියාට ඉතන විදියට මේක සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න ළමයි අමාරුවේ දාන ක්‍රමයක්. මොකද විභාග පාස් වුණා කියලා ඔයාට ඔයාගෙන ඉගෙන ගන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. කොටින්ම ඔයාට පිටස්තර ලෝකෙ ගැන යම් අවබෝධයක් දැන් තියෙන අධ්‍යාපන ක්‍රම ලැබුණාට ඔයාගේ අභ්‍යන්තර ලෝකය ගැන ඔයාට කිසිම අයිඩියා එකක් නැහැ. ඒක නිසා ඔයා ඉදිරියට කවුද වෙන්න ඕනි කියලා ඔයාට මෙල්ලෝ දැනුමක් නැහැ. ඔයා ගොඩක් විට ඔයාගේ අම්මලා තාත්තලා කීප නිසා ඔයාගේ ජීවිතේ තීරණය ගනි, නැත්තම් ඔයාගේ සමාජයේ ඔයාගේ යාළුවන්ගේ බලපෑම නිසා ඔයාගේ ජීවිතේ තීරණ ගනි. පස්සේ කාලේ ගියාම ඔයාටම තේරෙනවා ඔයාගේ ජීවිතේ ඔයා ඔයේ ගෙවන්නම් වාලේ ගෙවනවා කියලා. මෙහෙම හිතෙන්න ලොකුම හේතුව තමයි ඔයාට ඕනේ මොකද්ද කියලා ඔයාගෙන් ආපු නැති එක. එහෙම නැත්තම් ඔයාට self awareness එකක් නැතිකම. ගප්පියා ඉස්කෝලේ ගාලේ ගප්පියාගේ අම්මලා තාත්තලා ගොඩක්ම ගප්පියාව තල්ලු කරා ඉංජිනේරුවෙක් වෙන්න. ගප්පියාත් ගොඩාක් කාලයක් යනකම් විශ්වාස කරා ගප්පියාට ෆිට් වෙන්නේ ඒ වගේ රස්සාවක් කියලා. හැබැයි ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා අවුරුදු ගාණක් යනකම් ගප්පියාට තේරුන්නේ නැහැ ගප්පියාට හරියටම මොකද්ද ඕනි කියලා. ඉතින් ආම්බෙන් වගේ කරපු YouTube වීඩියෝ එකක් හිට් වෙලා තවත් අවුරුදු කීපයක් ගිහිල්ලා ගප්පියාට තේරුම් යන්න පටන් ගත්තේ ගප්පියාගේ ජීවිතයේ අරිම අරමුණ මොකද්ද කියලා. ඉතින් සමහර විට ඔයා දැන් අතරමං වෙලා ඇති ඔයා කවුද කියලා දන්නේ නැතුව. ඇත්තටම ඔයාගෙන ඉගෙන ගන්නක ඒ තරම් අමාරු නෑ. කරන්න තියෙන්නේ ඔයාට ඇහුම්කම් දෙන එක විතරයි. ගොඩක් වෙලාවට අපි කරන්නේ පිටස්තර ලෝකෙ මොනවද වෙන්නේ කියලා ඇහුම්කම් දෙන එක. විශේෂයෙන්ම Facebook එකේ පැය ගණන් ස්ක්‍රෝල් කර කර අපි වන් උත්සාහ කරනවා අපේ ජීවිතවලට උත්තර. ඔයාට කරන්න තියෙන්නේ ඒ සේරම ටිකක් අඩු කරලා ඔයාගේ සිතිවිලි වලට ඇහුම්කම් දෙන්න හදන එක. දවසට විනාඩි 10ක් සේරම වැඩනවත්තලා ඔයාගේ සිතිවිලි වලට ඇහුම්කම් දෙන්න පටන් ගත්තොත් ටිකින් ටික ඔයා කර යුතු දේ ඔයාට තේරෙන්න පටන් ගන්නවා. ඔයාගේ ජීවිතේ පර්පස් එක පැහැදිලි වෙනවා කියන්නේ ඔයා වටේ ඉන්න අයටත් ඔයාව පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයාට දැන් තියෙන ප්‍රශ්න ටිකත් ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඇත්තටම ජීවිතෙන් බෝරින් වෙනවා වෙනුවට නිකම්ම ඔයාගේ ලයිෆ් එක පුල් මාවලස් වෙනවා. ගප්පියා තින්කින්, අපි වෙනස් වෙමු. ලෝකෙ ඉබේටම වෙනස් වෙයි. ඉතින් ඔයා හිතන විදියට ඔයාව තේරුම් අරගෙන දින්නේ ඔයා කොයි වගේ කෙනෙක්ද? වෙලාව අරන් හිතලා යට කොමෙන්ට් කරන්න. ඉතින් ජීවිතේ වෙනස් වෙන මේ වගේ පොසිටිව් වීඩියෝ බලන්න ඔයත් කැමති නම් මේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එකේ වටිනකම දැක්කනම් යාළුවෙක්ට ෂෙයා කරන්න. ඒකම මේ දවස්වල ගප්පියා ස්කූල් එකේ නත්තලට ලොකු ප්‍රොමෝෂන් එකක් යනවා. ගප්පියාගේ ෆුල් YouTube කෝස් එක දැන් 50% ඩිස්කවුන්ට් දාලා තින්නේ. කැමති අය ගිහින් ගන්න. යට තියෙන ලින්ක් එක. එහෙමනම් තවත් පොසිටිව් තින්කින් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. ඕගොල්ලෝ සේරටම ජය වේවා.